सुबह दावस वाला हेमोटम आदापि कथाकरण आदाने बुद्धधामट अनुव नपुंसक पुद्गलयान दिविलिंगिक पुद्गलयान सह मंदबुद्धिक पुद्गलयान उपतलबन आकारे गेन कथाकरण इति मे गेन कथाकरण कलिन तामत अपगे यक प्रोडक्शन यूट्यूब नालिकाव सब्सक्राइब कला नत्तम सब्सक्राइब कला बेल सालकन ओबन्न अमतक करन्न एपा ए वगेम मे वटिना धर्मदानमे वीडियोव नोदन्नायट दनगन्न शेयर करन्नत अमतक करन्न एपा एनम अपि मे गेन कथा करमु කලලයක් විකසණය වන ආකාරය අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ වසර 2600කට කලින් ඊටමත් නිවැරදිව දේශනා කළා. අද මම කතා කරන්න හදන කාරණා සමහර අයට තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම මේ ඊට ගැඹුරු කරුණු කීපය පිළිබඳව කෙටියෙන් විස්තරයක් කරන්න තමයි මම මේ දැන් සූදානම් වෙන්නේ. මේ කරුණු තේරුම් අරගෙන ඔබට මෙම ධර්ම කොටස් අධ්‍යයනය කිරීමට හිතෙනවා නම් අද මේ වීඩියෝව සාර්ථකයි කියලා මම හිතනවා. ඒක නිසා අද කියන්න යන්නේ සත්වයන්ගේ උපත ගැන බුදුදහම විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ ඒ සත්වයන්ගේ පරමාවශ ගැන බුදුදහමේ දක්වලා තියෙන කරුණුත් මේවා නූතන විද්‍යාව එක්ක කොයිතරම් දුරකට ගැලපෙනවද කියන එක මේ සාකච්ඡා කිරීම තමයි අද වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ. මීට කාලයකට කලින් පටිච්ච සමුප්පාදය ගැන අප කරපු වීඩියෝවේ විඥාන පත්‍යා නාම රූප සඳහන් කළා ඔයාලට මතක ඇති. මේ විදිහට විඥාණය නිසා රූපයන් ඇතිවන ආකාරය සත්ව යෝනි අනුව දක්වා තිබෙනවා. මේ පිළිබඳව ගැඹුරු විස්තරයක් කරන්න ගියොත් කර්මජ රූප කලාප 9ක්, චිත්තජ රූප කලාප 6ක්, ඍතුජ කලාප 4ක් සහ ආහාර කලාපයන් දෙක සහිත රූප කලාපයන් පිළිබඳවත් කියන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව තොරතුරු අභිධර්ම පිටකයේ අන්තර්ගත වෙනවා. ඒ ගැන ගැඹුරට සලකා බැලීමක් කරන්නේ නැතුව සත්ව යෝනි 4 පිළිබඳව පමණක් අද වීඩියෝකින් අපි කතා කරමු. මේ ගැන ඔයගොල්ලන්ට තව දැනගන්නම ඕනි නම් ඔයාලට පුළුවන් අභිධර්මයේ වීඩියෝ මාලාව සහ ශ්‍රී සද්ධර්මයේ ආශ්‍රයවත් හෙලිදරව්ව කියන වීඩියෝ මාලා දෙක බලන්න. ඒ දෙක ඔයගොල්ලන්ට බලන්න වෙනවා මේ රූප කලාප ගැන හොඳ දැනුමක් ලබා ගන්න. ඒ වීඩියෝ මාලාවේ link එක කාඩ් එක මම දැන් උඩින් ඔයගොල්ලන්ට display එකේ දාන්න. ඔයගොල්ලන්ට ඒක touch කරලා එතනින් ගින් ඒවා බලන්න පුළුවන්. බුදුදහමට අනුව සත්ව යෝනි 4ක් ඇති බව දක්වලා තියෙනවා. ඒ තමයි අණ්ඩජ, ජලාබුජ, සංසේජජ සහ ඕපපාතික කියන කාණ්ඩ 4. දැන් අපි එකින් එක මේ කාණ්ඩ 4 ගැන කෙටියෙන් හඳුනාගමු. අණ්ඩජ කියලා කියන්නේ පක්ෂීන්, සර්පයන්, සමහර මත්සී, ඒ කියන්නේ විජුවටින් උපදින. ඒ කියන්නේ බිත්තර තුලින් උපදින සත්වයන් හැඳින්වෙන නාමය. ඒක තමයි අණ්ඩජ. ඊළඟට ජලාබුජ. මවකගේ කුස තුල ගර්භාෂය තුල වැදෑ මාසට සම්බන්ධ වෙලා උපදින සත්වයන්. ඒ කියන්නේ මිනිසයන්, ගවයින්, සුනකයන්, අලින්න ආදී සත්වයන් හැඳින්වෙන්නේ ජලාබුජ කියන මේ නමින්. ඊළඟට සංසේජජ. මේ සත්වයන් පල්ලු ජලය කුණුමාලු මෙන්න මේ වගේ දේවල් වල උපත ලබන බව දක්වා තිබෙනවා. මෙන්න මේ කාරණාව ඊටම පැහැදිලි ලෙස තේරුම් ගත යුතු තැනක්. මේන් කියන්නේ කුණුමාලු වලින් සත්වයන් උපදින බව නෙමෙයි. ස්වයන් සිද්ධි ජනනවාදය බුදුදහම විසින් ප්‍රතික්ෂේප කරනු ලබන කාරණාවක්. බුදුදහම කියලා කියන්නේ හේතුඵලය විස්තර කරන ධර්මයක් මිසක් අහේතුකවාදී දර්ශනයක් නෙවෙයි. සාරිපුත්තයන් වහන්සේට අස්වජි මහරහතන් වහන්සේ බුදුදමහා බුදුපියාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියන එක ඊටමත් සංක්ෂේප ලෙස වගේම පරිපූර්ණව දේශනා කරන ලද්දේ යේ ධම්මා හේතුප්පවවා කියන ගාතාව දේශනා කරන්නේ. එනිසා මේ සංසේජිත සත්‍යයන් කියලා කියන්නේ කොයි වගේ අයද කියන එක පැහැදිලි විදිහට තේරුම් ගත යුතුය. මේ සංසේජිත සත්‍යයන් තමයි සමහර මැස්සන්, මදුරුවන්ගෙන් සමහර සතුන්, සමහර පණුවන්, ඔවුන්ගේ කීට අවස්ථාව ඍජු ලෙසම බිහි කරන අවස්ථාවන් සහ විතර වගේ සැලකුවත් කිකිලි විතර වගේ කවචවත් නො වූ, ඒ කියන්නේ කට්ටක් නැති අන්වේක්ෂීය විව්‍යම් මෙම පල්ලෝ ජලය සහ කුණු ද්‍රව්‍යම් මත දමා යනු ලබනවා. මේ විව්‍යම් පෝෂණය වෙන්නේ මේ කුණු වී යන ද්‍රව්‍යයන්ගෙන් ලබා ගන්නා සාරයෙන්. ඒ කුණු ද්‍රව්‍යයන් විසරණය හෝ ආශෘතිය මගින් අර සත්වයන් දමා යන විව්‍යය තුළට ඇතුළු වීම නිසා අභ්‍යන්තර සත්වයා පෝෂණය ලබනවා. මේ කුණු ද්‍රව්‍යයන් නැත්තම් මෙම සත්වයන්ට වැඩිමේ හැකියාවක් නැහැ. සංසේජජ සත්වයන් කියලා කියන්නේ මෙන්න මේ වගේ සතුන්ට. ඊළඟට ඕපපාතික. කැඩපතක් නැත්තම් කණ්ණාඩියක් ඉදිරියට ගියාම අපගේ රූපය පේනා වගේ සියලුම අංගයන්ගෙන් සම්පූර්ණ වෙලා පහළ වීම වශයෙන් උපදින සත්වයන් මෙන්න මේ ඕපපාතික නමින් හැඳින්වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන්, අපායේ සත්වයන්, ඒ වගේම ප්‍රේතයන් උපදින්නේ මෙන්න මේ ආකාරයට. නමුත් බලවත් කර්මයන් නිසා මිනිසුන් අතරත් සමහර වෙලාවට ඕපපාතික විදියට උපත ලබන අය ඉන්න බව බුදුදහමේ සඳහන් වෙනවා. චින්චි මානවිකාව සහ අම්බපාලි කියන අය මෙන්න මේ විදිහට තමයි ඕපපාතිකව උපත ලබා තිබෙන්නේ.
ඒක එහෙම වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට රූප කලාප ගැන දැනගත යුතුමයි. ඉතින් මේ සඳහා අපගේ ආශ්චර්යවත් බලගතු හෙළිදරව්ව කියන වීඩියෝ මාලාව සහ අභිධර්මයේ වීඩියෝ මාලාව ඔයාලට බලන්නම වෙනවා. ඊළඟට අපි පොඩ්ඩක් විතර රූප කලාප ගැන කතා කරමු. මොකද මේ වීඩියෝ එකේදී ශාන්තන් හරි ඒ ගැන කතා කිරීම වටිනවා කියලා මම හිතනවා. ඒ රූප කලාප පිළිබඳව විස්තරයක් නොකර මෙතනදී නමින් විතරක් මම මේ පිළිබඳව කියන්නේ. මොකද අභිධර්මයේ වීඩියෝ මාලාවේ මේ සියල්ල ගැන වෙන වෙනම අපි සාකච්ඡා කරන නිසා. බුදුදාමේ හැඳින් වෙන මේ රූප කලාප ලෝකයේ තියෙන ඊටම කුඩා වූ එකට එක්ව පවතින දේවල් වෙනවා. සත්වයන්ගේ ශරීර හටගන්නේ මෙන්න මේ රූප කලාප මගින්. සත්වයන්ට තනියෙන් ඉපදෙන්න බැරි නිසා ඒවා උපදින්නේ මේ රූප කලාපයන්ට සම්බන්ධ වෙමින්. මේ පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායෝ රූපය, වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, ඕජා රූපය කියන මේ රූපයන් උපදින්නේ එකක් තව එකක් හා ගැටි එකට. මේක විස්තර කරලා තියෙන්නේ මවුන් වෙන් කළ නොහැකි ලෙස එකක් අනික ගිලගනිමින් උපත ලබන බවට. මෙම රූපයන් අටට ඇති රූප කලාපයට කියන්නේ ශුද්ධාෂ්ටක කලාපය කියලා. මේ රූප අට සියලුම රූප කලාපයන් වල තිබෙනවා. මේන් මේ රූප අටට ජීවිත රූපය, චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය, අහුත රූපය, කාය විඤ්ඤති රූපය, වචී විඤ්ඤති රූපය, වස්තු රූපය ආදී රූපයන් එක්වීමෙන් කර්මජ රූප කලාප 9ක්, චිත්තජ රූප කලාප 6ක්, ඍතුජ කලාප 4ක් සහ ආහාර කලාපයන් 2ක් නිර්මාණය වෙනවා. මෙලෙස කලාපවල රූප 9, 10, 11, 12, 13 බැගින් තිබෙනවා. හැබැයි රූප 13කට වැඩි රූප කලාප ඇති වෙන්නේ නැහැ. මේ රූප කලාප පිළිබඳව තේරෙන විස්තරයක් ඔයාලට අපේ අභිධර්ම වීඩියෝ මාලාවෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අභිධර්ම වීඩියෝ මාලාව පිළිවෙලින් නරඹන්න අමතක කරන්න එපා. මේ විදිහට මේ රූපයන් සංයෝජනයෙන් හැදෙන කර්මජ රූප කලාප 9 පිළිබඳව විතරක් මේ වීඩියෝව තේරුම් ගැනීම සඳහා කරුණු කෙටියෙන් මම කියන්නම්. මෙහි ශුද්ධාෂ්ටකයක් රූපයන් දෙකක් බැගින් එක්වී හැදෙන නිසා මෙම කලාප දශක යනුවෙන් නවයක් වන විට නවක කලාප ලෙස හඳුන්වනවා. ඒ මෙහෙමයි. චක්ෂූර් දශක කලාප, ශ්‍රෝත දශක කලාප, ගාන දශක කලාප, ජීව දශක කලාප, කාය දශක කලාප, ඉස්ත්‍රී භාව දශක කලාප, කුම් භාව දශක කලාප, වාස්තු දශක කලාප, ජීවිත නවක කලාප. මෙයින් සංසේජ සහ ඕපපාතික සත්වයන්ට ප්‍රතිසන්ධියක් සමගම චක්කු, ශ්‍රෝත, ගාන, ජීව, කාය සහ භාව සහ වාස්තු කියන දශකයන් ප්‍රතිසන්ධි චිත්තයක් සමග පහළ වෙනවා. මේ සත්වයන් අතරින් අණ්ඩජ සහ ජලාබ්ජ සත්වයන්ට ගර්භශායක කියන නම කියනු ලබනවා. ඒ කියන්නේ ගැබක් තුල ශයනය කරනවා කියන එක. ඒ සංසේජ සහ ඕපපාතික සත්වයන්ට වගේ මේ අණ්ඩජයන්ට සහ ජලාබුජයන්ට දශකයන් රාශියක් ප්‍රතිසන්ධිය සමග ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන්නේ කාය දශකය, භාව දශකය සහ වස්තු දශකය කියන දශක තුන විතරයි. ඒ කියන්නේ උපත සමග ශරීරය, ස්ත්‍රී පුරුෂ භාවය සහ හෘද රූපය. ඒ කියන්නේ සිත් 15 වන ස්ථානයේ 15 වන බවයි. ඒ කියන්නේ ප්‍රතිසන්ධි මොහොතේ ඉඳන්ම මිනිස්සුන්ට සිටීමේ හැකියාව තියෙනවා. මේන් චක්කු, ශ්‍රෝත, ගාන, ජීව කියන දශකයන් හතර මෞකස තුල වැඩි කාලයක් සිටින සත්වයන්ට ප්‍රමාද වෙලා කෙටි කාලයක් සිටින සත්වයන්ට ඉක්මනින්ද පහළවන බව සඳහන් වෙනවා. මේන්ද මිනිසුන්ට ප්‍රතිසන්ධියෙන් 11 වන සතියේ අවසාන දවසේ, ඒ කියන්නේ 77 වන දවසේදී පහළ වෙන බව තමයි සඳහන් වෙන්නේ. මෙය මිනිසුන්ට සහ තිරිසනුන්ට අදාළ වෙනවා. සමහර සත්වයන් ගොළු අන්ධ වෙලා බීරි විදියට උපදින්නේ ඇයි? සත්වයන් අන්ධ ගොළු බීරි වෙන්නේ ඇයි කියන එකට පිළිතුරු මේකෙන්ම පාදා ගන්න පුළුවන්. අහේතුක සත්වයන්ට සහ බලවත් කර්මයන් විපාක දීම නිසා ප්‍රතිසන්ධි මොහොතේ ප්‍රතිසන්ධි චිත්තය දුබල වීම නිසා චක්කු, ශ්‍රෝත, ජිග්ව කියන දශකයන් නොලැබීම නිසා, ඒ කියන්නේ මේ දශකයන් ඇති නොවීම නිසා පිළිවෙලින් සත්වයන් අන්ධ වෙනවා, බීරි වෙනවා, ගොළු වෙන බව අභිධර්මයේ තුල සඳහන් වෙනවා. ගාන දශකයේ බලවත් කර්මයන් නිසා නොලැබී යාම සම්බන්ධයෙන් මෙහි සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට නපුංසක ද්විලිංගික සමලිංගික සත්වයන් ඇති වෙන්නේ ඇයි? ස්ත්‍රී හෝ පුරුෂ භාව දශක නොලැබී යන අය නපුංසක නමින් හැඳින්වෙනවා. විද්‍යාවේ නම් ටර්නර් සාලක්ෂණය ලෙස හඳුන්වන්නේ මෙන්න මේක. මේ අනුව දෙකම ලැබෙන අය, ඒ කියන්නේ ද්විලිංගික සහ ද්විලිංගික හේවත් විද්‍යාවේ ක්ලයින් ෆෙලිටර් සාලක්ෂණය යනුවෙන් හඳුන්වන්නේ මේක. මේට අමතරව තවත් සාලක්ෂණයක් විද්‍යාවේ තියෙනවා. ඒක හඳුන්වන්නේ ඩවුන් සාලක්ෂණය කියලා. මොකද මන්දබුද්ධික සත්වයන් ඇති වෙන්නේ මේ ඩවුන් සාලක්ෂණය තිබුණාම. දැන් අපි බලමු මන්දබුද්ධික අය ඇති වෙන්නේ ඇයි කියලා. ඇත්තටම බුදුදහමට අනුව මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මන්දබුද්ධික මිනිසුන්ගේ ශරීරයේ වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා ආහාරජ කලාපයන් ඔවුන්ගේ ශරීරයේ තිබෙනවා. ස්ත්‍රී හෝ පුරුෂ ලිංගිකුත් ඔවුන්ට තියෙනවා. එහෙනම් ඔවුන්ගේ භාවදර්ශකයන්ගේ හා
ශරීරයක් ඇති නිසා කාය දශකයන්ගේද ගැටලුවක් නැහැ. ඔවුන්ගේ ඇස් කන් නාසය ආදිය ක්‍රියාත්මක වන නිසා එම දශකයන්ගේද ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. ඔවුන්ට හිතීමේ හැකියාවක් එක එක අයට අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිසා වස්තු දශකයේ ගැටලුවක් නැහැ. ඔවුන්ට දුක සතුට පවා දැනෙනවා. අපි දැකලා තියෙනවා. නමුත් ඒ සංනිවේදනයන් සඳහා ඔවුන්ගේ ප්‍රතිචාරයන් අසාමාන්‍ය බවත් අපි දැකලා තියෙනවා. ඒ නිසා මොවුන්ගේ චිත්තජ රූප කලාපයන් තිබුණා. අන්න ඒකේ යම් ගැටලුවක් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙය සිතින් උපදින රූප කලාප කොටස් 6න් එකක හරි කීපයක හරි ඇති ගැටලුවක් වෙන්න ඕන. මේ ගැන කතා කිරීමට ඒ රූප කොටස් 6ක් දැක්වීමට සිදු වන නිසා නම් වශයෙන් විතරක් මම ඒ ගැන කියන්නම්. මේක නම් ඉතින් ඕගොල්ලන්ට දැනගන්න අභිධර්ම වීඩියෝ මාලාව බලන්න වෙනවා. මම නම් වශයෙන් කියනවා නම් ඒ මෙහෙම. ශුද්ධාෂ්ටක කලාපය, කාය විඤ්ඤාති නවක කලාපය, වාචී විඤ්ඤාති දශක කලාපය, ලහුත දෙක දශක, කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශක, වාචී විඤ්ඤාති සද්ද ලහුතාදී තේරසක. මිනිසුන්ට කතා කිරීමට ශරීරයේ මනාව විදියට පැවැත්වීමට ක්‍රියා කිරීමට හැකි වෙන්නේ මේ චිත්තජ රූප කලාපයන් නිසා. මන්ද බුද්ධිකය කියලා හඳුන්වන අයවලුන්ට තියෙන මේ ගැටලුව මේ විදියට ක්‍රියා කිරීමට නොහැකියාව. එහෙමනම් ඔවුන්ගේ ගැටලුව තියෙන්නේ මේ චිත්තජ රූපයන්ගේ විය යුතුමයි. මේ මිනිසුන් සම්බන්ධව තියෙන විදිය. ඕපපාතික සත්වයන් සම්බන්ධයෙන් කතා කළොත් මුලින් මම කියපු විදියට ඕපපාතික සත්වයන් කුසල සහ අකුසල කර්ම නිසා උපත ලබනවා. මෙයින් සුගති සහ දුගති වල උපන් විතර ඒ කියන්නේ මෙතනදී කර්මයේ පිළිපදව දැනගෙන සිටිය යුතුමයි. කර්මයෙන් නිසා සත්‍යයන් උපත ලබන විට අහේතුක ද්වේහේතුක සහ ත්‍රිහේතුක වශයෙන් ප්‍රතිසන්දිය ලබනවා. ප්‍රතිසන්දිය ගෙන දුන් කර්මයේ දුර්වල වුණාම අහේතුක සත්‍යයන් උපත ලබනවා. නපුංසක අඳුගෝලු බීරින් ආදී අය විදියට උපත ලබන්නේ එහෙම. දැන් මෙහිදී අහේතුක සත්‍යයන්ට චක්කු, ශ්‍රෝත, ගාන, જીව කියන දශකයන් හතරම නොලැබී යන බව සඳහන් වෙනවා. සංසේදජ සත්‍යයන් සම්බන්ධයෙන්ද තත්ත්වය මේ විදිහයි. මේ කිව්වේ අපාය ලෝක. ඒ කියන්නේ ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය මෙන්න මේ වගේ ලෝක සහ දිව්‍ය ලෝකවල උපත සමග ලැබෙන රූප පිළිබඳව. දැන් මේ ගැන අපි පොඩ්ඩක් විද්‍යාත්මක ඇසින් බලලා කතා කරොත් මේ දශක, ද්වාදශක, තේරස කියන කලාපයන් විද්‍යානුකූලව මොනවා වෙන්න පුළුවන්ද? ඥාන විද්‍යාව අනුව ගැහණියක් සහ පිරිමික් උපදින ආකාරය අපි දන්නවා. මවගේ ඩිම්බ සෛලයේ ඇති XX ඥානයවල පියාගේ ශුක්‍රාණුවේ ඇති XY ඥානයවල හා සංසේජනයේ ගැහණුන් හා පිරිමින් ඇති වෙනවා. ඒ කියන්නේ මවගේ එක X ඥානයක් පියාගේ XY ඥාන බෙදීමෙන් ඉන්පස්සේ X ඥානයක් සහ බද්ධ වීමෙන් ඇතිවන යුක්තාණු හේවත් මුල්ම සෛලයේ ප්‍රවේණි ද්‍රව්‍ය XX වෙනවා නම් ඒ සෛලයේ බෙදී ඇතිවන සත්වයා ගැහණු දරුවෙක් වෙනවා. ඒ කියන්නේ මුළු ජීවිත කාලය පුරාවටම ඉන්පසු ඇතිවන සියලුම සෛලයන්ගේ ලිංගික ඥාන ලෙස තියෙන්නේ මෙම XX ඥාන වෙනවා. මෙලෙසම XY ලෙස ඥාන බැඳීමෙන් පිරිමි දරුවෙකු බිහි වෙනවා. මේ ඥාන බැඳීමේදී සිදුවන විකෘතිතාවයක් නිසා මවගෙන් ලැබෙන X ඥානය විතරක් ලැබී පියාගෙන් ලැබෙන ලිංගික ඥානය XY නොලැබී කලලයේ විකසණය වුණොත් මේදී උපදින ළමයාගේ ලිංගය හරියට නිර්ණය වෙන්නේ නැහැ. නපුංසකයන් විදියට හඳුන්වන්නේ මෙන්න මෙයා මෙන්න මේ වගේ අය. මවගෙන් ලැබෙන XX ඥාන දෙකම සහ පියාගේ Y ඥානය කියන තුනම සංයෝජනය වූ විට ලිංගයන් දෙකම නිර්මාණය වෙනවා. මේ අනුව පැහැදිලි වෙන්නේ බුදුදහමට අනුව පුරුෂ භව දශකයේ සහ ස්ත්‍රී භව දශක කියලා කියන්නේ මේ ඥානයන් වල අන්තර්ගත දෙයක් කියන එක. දැන් බලමු අපි ඥාන කියලා කියන්නේ මොනවද කියලා. එක සමාන DNA පට දෙකක් සෙන්ට්‍රෝසොමයක් සහ බද්ධ වීමෙන් මේ ඥාන නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ පුරුෂ භව දශකය කියලා කියන්නේ එක DNA පටයක් විය යුතු බවට අනුමාන කරන්න පුළුවන්. DNA පට නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඩියොක්සිරයිබෝසීනි කාණ්ඩ සහ භෂ්ම සහ අම්ල කාණ්ඩයන්ගෙන් තමයි මේ DNA නිර්මාණය වෙලා තියෙන්නේ. ඥානයක මේ DNA පටය වට කරගෙන තවත් සංගටකයන් තිබෙනවා. මේවා සියල්ල මහා භූත රූප හතරෙන් නිර්මාණය වෙලා තියෙන බව පැහැදිලි. ඊට අමතරව මෙහි වර්ණ, ගන්ධ, රස, ඕජාව කියන රූපයන්ද තිබෙනවා. ඒ අනුව ශුද්ධාෂ්ටක කලාපය තිබෙනවා. පුරුෂ භාවයේ දශකයේ ඇති වෙන්නේ නම් ශුද්ධාෂ්ටක කලාපයට ජීවිත රූපය සහ පුරුෂ භව රූපය එක්වීම. එහෙමනම් මේ පුරුෂ භව රූපය කියලා කියන්නේ මෙම පුරුෂ භව නිර්ණය කරන ඥාන පටයේ විය යුතු බවට පැහැදිලි වෙනවා. මේ සඳහන් වෙන්නේ බුදුදහමේ DNA පිළිබඳ විස්තරයේ විය යුතුමයි. දැන් බලමු ගස් වලට පණ තියෙනවද කියලා. මේ අනුව පැහැදිලි කරගත යුතු තවත් කරුණක් තිබෙනවා. විද්‍යාවට අනුව සියලුම සත්වයන්ගේ ශරීරයේ අන්තර්ගත වෙන්නේ DNA කියලා කියන ප්‍රවේණි ද්‍රව්‍යය. ඒ කියන්නේ ඔක්සිරයිබෝසීනි කාණ්ඩය අන්තර්ගත වෙලා තිබෙනවා. නමුත් සියලුම ශාකවල ප්‍රවේණි ද්‍රව්‍ය විදියට තිබෙන්නේ RNA. ඒ කියන්නේ රයිබෝසීනි කාණ්ඩය ඇතුළත් ප්‍රවේණි ද්‍රව්‍ය. මේ අනුව ශාක සහ සත්වයන් අතර පැහැදිලි විභේදනයක් සහ වෙනසක් තියෙනවා. බුදුදහමට අනුව ශාකවලට ජීවයක් නැහැ. හේතුව එහි තියෙන්නේ රූප ස්කන්ධයක් විතරක් වීම. නමුත් සත්වයන්ට රූප ස්කන්ධයට අමතරව නාම ස්කන්ධයක්ද තිබෙනවා. ශුද්ධ රීවෙන්ගෙනුත් ප්‍රවේණි ද්‍රව්‍ය DNA අන්තර්ගත සත්වයන් සහ
ආරණ්‍ය අන්තර්ගත සත්වයන් වගේ විහුති වෙනවා. කොහොමුණා සත්වයන් වීමට ජීවිත රූපය හා බද්ධ වීමට අවශ්‍ය දෙයක් ආරණ්‍ය වල නැහැ කියලා මම හිතනවා. බුදුදහමේ සත්වයාගේ ප්‍රමාණයක් දක්වලා නැහැ. සත්වයෙක් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණයට වඩා ලොකු ශරීරයක් ඇති කෙනෙක් කියලා නැහැ. මදුරුවා කියලා කියන්නේ සත්වෙක්. ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයක්. ඉතින් මදුරුවා මරණ එකක් පවක්. අලියා මරණ එකක් පවක්. කුඹිය කියලා කියන්නේ සත්වෙක්. කුඹියට වඩා කුඩා අනිත් පංචස්කන්ධ ධර්මයන්ද සත්වයන් වෙනවා. නමුත් කර්මදේශනයේදී විශාල ශරීර ඇති සත්වයන් මැරීමෙන් මහා සාවද්‍යයක් වන අතර කුඩා සතුන් මැරීම අල්ප සාවද්‍ය වෙන බව දේශනා කර තිබෙනවා. ඒ කියන්නේ පොඩි සත්තු මැරුවම පව පොඩි, ලොකු සත්තු මැරුවම එයින් වෙන පව ලොකුයි කියන එක. නමුත් රූපස්කන්ධ විතරක් ඇති ගස්ගල් වගේ දේවල් සත්වයන් නෙමෙයි. නමුත් සත්ව ශරීරත් විඥාන ස්කන්ධයක් නැති රූප ස්කන්ධයක් විතරක් ඇති ශාක ශරීරත් කියන මේවා දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ මහා භූත රූප සහ උපාදාන රූප කියන පොදු රූපයන්ගෙන් නිසා මේවායේ නිරන්තර සමානතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ ශාක වගේම සත්වයන්ද වර්ධනය වෙනවා. ඒ කියන්නේ ශාක වගේම සත්වයන්ද වර්ගය බෝ කරනවා කියන කරුණ. නමුත් ඒවට රැවටීම අඥාන ක්‍රියාවක් විතරයි. තව දෙයක්. ඉස්ත්‍රියගේ ලිංගේන්ද්‍රියට උදාහරණ මිලියන 300ක් විතර වෙන ශුක්‍රාණු අතර ඩිම්බ ශෛලිය වෙත ගමන් කරන්න පුළුවන් වෙන්නේ ශුක්‍රාණු 100 ගානකට විතරයි. මේකෙන්ද ඩිම්බය තුලට ප්‍රවේණි ද්‍රව්‍ය අතුළු කරන්න පුළුවන් වෙන්නේ එකම එක ශුක්‍රාණුකට විතරයි. ඒ අලුත් ජීවියාගේ මුල්ම ශෛලිය නිපදවනවා. අපි කලින් කියපු නපුංසකයන් ගැන සැලකීමේදී මිලියන ගණනක් වෙන ශුක්‍රාණු තිබියදී මේ විදිහට විකෘතිභාවයකට පාදක වෙන ශුක්‍රාණුවක් ඉක්මන් වීම අහේතුකව සිදුවන දෙයක් වෙන්න බෑ. බුදුදහමේ මේක විස්තර කරන්නේ කර්මයේ නමින්. ඉතින් මං හිතනවා විශාල පරාසයක යන තොරතුරු රසක් ඉතක් කෙටියෙන් ඔයාලට අද දැනගන්න ලැබෙන්න ඇති කියලා. සමහර දේවල් සමහර අයට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාළින් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට ඒක තේරෙන විදිහට අපි කියන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝ නොදන්න අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණු බන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයගලන්ට ජයග්‍රහී සුබ දවසක් වේවා.